46 තිලෝකා කුමුදිනී පුරා තුන් වසරක් කුවේටී ගෘහ සේවයේ නිරතව යලි මෙරටට පැමිණ තිබුණේ පසුගිය ජුනි මාස 17 වෙනිදායි. කොරන්ටයින් ඉවර වෙලා ගෙදර යන දවසේ මගේ බඩු පෙට්ටිය ඇවිල්ලා තියෙනවා කියලා මම බඩු පෙට්ටියක් తీයදරගෙන එන්නේ කාගෝ එකට ගියා. ඊට පස්සේ මගේ પાස්පෝට් එක ඉන්නවා මම බඩු පෙට්ටිය දෙන්න. ඊට පස්සේ බඩු පෙට්ටිය දෙන්න බෑ කිව්වා මම પાස්පෝට් එක දෙන්න නැතුව પાස්පෝට් එක චෙක් කරන්න තියෙනවා කියලා. එයාලා කිව්වා සතියෙන් પાස්පෝට් එක ගෙදරට ගෙනත් දෙන්නම් කියලා. එලෙස ඇගෙන් පසුගිය ජූලි මාස පළවෙනිදා විදේශ ගමන් බලපත්‍රය ලබාගෙන තිබුණේ සතියකින් ආපසු ලබා දෙන බව පවසමින් නමුත් එය කුරිය සේවාවක් හරහා ඇගේ නිවසට එවා ඇත්තේ සති 3කුත් ගත වූ පසු එනම් පසුගිය ජූලි 23 වෙනිදායි ඇය එම විදේශ ගමන් බලපත්‍රය රැගෙන තමා සේවය කළ කාලය සඳහා ලැබෙන තීරුබදු සහන යටතේ භාණ්ඩ ලබා ගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත ගොස් තිබෙනවා කටුනායක ඩීටුපී එකෙන් කිව්වා බඩු දෙන්න බෑ මම પાස්පෝට් එකට බඩු අරගෙන තියෙන්නේ කියලා ඊට පස්සේ මා කුමුදුනිගේ විදේශ ගමන් බලපත්‍රය උපයෝගී කරගනිමින් ඩියුටි ෆ්‍රී වංචාව සිදු කර තිබුණේ ජූලි මාස 16 වෙනිදායි. ඇයට සිදු වූ අසාධාරණය ගැන විමසීමට කුරුණෑගල මාවතගම් ප්‍රදේශයේ ඇති අදාළ කාගෝ සමාගම වෙත හිරු CIA කණ්ඩායමද පිටත්ව ගියා. එෙහිදී කාගෝ සේවකින් දක්වූ ප්‍රතිචාරයයි මේ. මෙයා වරිමන්තර මාතාවට ගෙන් එයාපෝට් එකේ පැය 4ක් තියාගෙන. මේ මල්ලි ගත්ත પાස්පෝට් එකක්. ඔයාට කවුද කිව්වේ මේ පොත ගන්න කියලා ඈ කොහොමද ගන්නවා ඒ කියන්නේ රට ඉඳලා එන කිසි කෙනෙකුට ආයේ මේ එයාපෝට් ගිහලා බියුටි බී බඩු ගන්න බෑ ඔයාලට බඩු දෙන්නම් ඩොලර් කීයක් දරන තියෙන්නේ එලොන්ස් එක ෆුල් කපලා තියෙන්නේ කියලා අයලා ඔප්පු කරන්න පොලිසියට කියලා උසාවි ගන්න ගිහිල්ලා ඔයා ඔප්පු කරන්න ඕන කිසිදු පිළිසරණක් නැති තිලෝකාට අවසානයේ සිදු වෙත්තේ තමාට වූ අසාධාරණය සම්බන්ධයෙන් මාවතගම පොලිසියට පැමිණිලි කිරීමටයි ඇය හිරු CIA හමුවේ මෙය හෙලිකලේ විදේශ රටවල දහදිය කඳුළු වගුරුන තවත රටවිරුවන්ටද මෙවන් අසාධාරණයක් සිදුවීමට පෙර මෙරට බලධාරීන්ගේ ඇස් ඇරවන ලෙස ඉල්ලමින්